ධර්මයේ කියන මේ වටිනා වූ දායාදේ සිරණ කර දෙන්නට සූදානම් වන මොහොතේ ඒ උතුම් වාග්ය අපවිත උදාපත් කර දෙන අනුශාසනාවන් සිදු කරන්නට ගෞරව නමස්කාර පූර්වකවාදත් අපි සිත්තේ පසපු වෙනුවෙන් ආරාධනා කළා. පිළියම්දල තුන් පොවිල ශාන්ති නිකේතනයේ පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේට නැති බොහොම ගෞරවයෙන් පිළිගෙන ආරාධනා කරනවා. සද්ධර්ම අනුශාසනාව පවත්වන්නට අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු ගරුතර මහා සංඝ රත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි අද සෙනසුරාදා තිත්නිපස්සුවේ පළවෙනි පැයට නියමිත ධර්ම දේශනාව සඳහා දායකත්වයෙන් එකතු වෙන ඇත්තන්ව පළමුවෙන් තේපත් කරන්නම් ජායල ඒකල මිනුවන්ගොඩ පාරේ අංක 31 ස්ථානයේ ICL ආයතනයේ පින්වත් සේවේනියතු කියලා දෙනා තාම ශ්‍රද්ධාවෙන් ඒ ආයතනයේ මගින් දායකත්වයට එකතු වෙනවා. ඒ වගේම දන්කොටුව නැගෙනහිර කටුකෙන්ද පදිංචි චමිලා උද්‍යන්ති මෙනවිය ඇතුළු පවුලේ පින්වතුනුත් දායකත්වයට බොහෝම ශ්‍රද්ධාවෙන් එකතු වෙනවා. ඒ දෙපිරිසගෙන සත් ප්‍රාර්ථනා ඉෂ්ට කරගන්න අපි හැම දිනම රැස් කරන පින ඒකාන්ත හේතුවක් වේවා කියලා මෙත්සිතින් ආශිර්වාද කරනවා. පින්වත්නි, සෙනසුරාදා සිටින දසකයේදී ඔයත්තන්ට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගෙන ජීවිතේ විනිවිදව තේරුම් ගන්න දකින්න අපිට තියෙන ප්‍රශ්න ගැටළු සාකච්ඡා කරන්න අපි උපකාර කරගන්න මේ උතුම් සද්ධර්මානුශාසනාවේ අද දවසේ අපි හිතුවා දැන් මම ගිය සෙනසුරාදා ප්‍රයත්නට ධම්මපදයේ ගාථාව ඇසුරින් අප්‍රමාද ඇති කරගන්න උපකාර වෙන විශේෂ දේශනයක් සිදු කළා. ඉතින් සමහර වෙලාවට සසර බිය දැනුණු ඇත්තු අපිත් එක්ක සාකච්ඡා කළා දේශනාව ශ්‍රවණය කරනකොට වීරිය ඇති වෙන ආකාරය ගැන එහෙම හිතක් පින්වත්නි සංවේදනයක් මගින් ඔය ඇත්තු තුළ ඉන්නේ ඔබ තුළ පුරාණ පිනක් තියෙන නිසා. ඒ පුරාණ පින අහිමි වෙන්න හේතු වෙන වර්තමානයේ බලපාලා තියෙන මහා වදුරක් වෙච්ච කාරණයක් ගැන අද දවසේ අපි ඒ ධම්මපදයේ ගාථාවක් ඇසුරින් සාකච්ඡා කරන්න කියලා අද කල්පනා කරේ. මේ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ ශාසනයක් තියෙන කාලයක් නිසා මේ කාලේ මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න පින්වත්නි අපි හොඳට සිහිය පවත් ගන්න ඕනකම තියෙද්දි සිහිය නැත්තර නැති කරන සමහර දේවල් අසත්පුරුෂය අපිට පුරුදු කරනවා. අන්නේ ජාති පුරුදු කරන අබ්බැහි කරන දේවල් අතර ප්‍රබලම දෙයක් තමයි මේ මත්වතුර මද්ද්‍රව්‍ය කියන වතුර. අද අපි මූණ දෙනවා පාසල් මට්ටමෙනු බලවත් විදිහට මේ මත්වතුර මද්ද්‍රව්‍ය ප්‍රශ්නේ නිසා සමහර වෙලාවට පින්වත්නි අපිට අඳුරු ගතියක් දැනෙනවා අනාගතේ මේ සිංහල බෞද්ධය සම්බන්ධව. මොකද අනගාරික ධර්මපාලතුමක් නිරන්තරයෙන්ම මේ සුරාවෙන් සිංහලයාව මුදව ගන්න එතුමා දරපු උත්සාහය අප්‍රමාණයි. එතකොට මත්වතුරෙන් බේරගන්න සමහර වෙලාවට විවිධාකාර ව්‍යාපෘති අදටත් ක්‍රියාත්මක කෙරෙනවා. හැබැයි කොච්චර දේවල් ක්‍රියාත්මක කෙරුණත් අපිට ආරංචි වෙනවා පින්වත්නි පාසල් මට්ටමේ සමහරලාට බියනිවරුන්ට පවා මත් පෙති වර්ග සමහර වෙලාවට ඒ අයගේ ශරීරයේ ස්වභාවය වෙනස් වෙනවා, ලක්ෂණ වෙනවා, හැඩ වෙලා එනවා. මේ වගේ විවිධ ආකර්ෂණීය ආස්වාදජනක දේවල් ඔළුවට දාලා ළමයින්ව ඒ දෙයට නැඹුරු කරන්න උත්සාහ කරන සමහර කාරණා
මේ දුෂ්කර දුර පළාත් වලින් පවා සමහරලාට ආරංචි වෙනවා. කොළඹ ගැන යමුතුෙන් කතා කරන්න දෙයක් නැහැ අපිට. මේ ප්‍රශ්නේදී අපි කරුණු ටිකක් කතා කරමු. කාගේ හරි හිතකට මේ වැනි තියෙන ආදීනව ගැන යම් අදහසක් දැනෙන්න අවශ්‍ය විදිහට අපි මේව ගැන පොඩ්ඩක් විමසලා බලමු. අපි ඔබට අද කියලා දෙන්නේ අචරිත්තා බ්‍රහ්මචරියන් අලද්ධා යොබ්බනේ ධනං ජින්න කොංචාව ජායන්ති කියන මිච්ඡය පල්ලලේ කියන මේ ගාථාව ඇසුරු කරගෙන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ හැමතිස්සෙම ධර්මයේ හැසිරෙනකොට වයස ප්‍රශ්නයක් කරගන්නේ නැහැ. ඒක ඔයත් දන්නවා. මේ වෙලාවේ අපි වහන සිත්ත්‍ය සසුපුවත් එක්ක බැඳිච්ච ඔයත් උත්තිමත්නි අපි හොඳාකාරවම දන්න ඔබ විවිධ වයස් මට්ටමේ ඉන්නේ. අපිව ශ්‍රවණය කරන තාරුණ්‍යයේ දරුවන් අප්‍රමාණ බොහෝ ඉන්නවා. ඒ වගේම මැදිවි පින්නතුන් අපිත් එක්ක ඉන්නවා. වයෝවෘත අම්මල තාත්තලා අපිත් එක්ක ඉන්න පොඩි දරුවෝත් ඉන්නවා. සමහරලාට අපි සමහර ධර්ම දේශන වලට වැඩම කළාට පස්සේ තරුණ අම්මල තාත්තලා චූටි දරුවන්ව ගිනල්ල මුණගැසලා අපිට වන්දනා කරවල කියන ස්වාමීන් වහන්සේ බබා හදී ආසාවෙන් ඒ සෙනසුරාදු දේශනේ අහනවා මෙහෙමයි කියලා වන්දනා කරලා ඔබ වහන්සේට වඳින්න ඕනේ කියලා මේ අද එක්කන් ආවේ කියලා සමහරලාට දේශනාව තියෙන දිහාට බොහෝ දුර ඉඳලා පවා එහෙම පොඩි ළමයින අපිට ආදරෙන් ආසාවෙන් ධර්මය අහන අවස්ථාව තියෙනවා. හැබැයි තින්වත් ඉන්න සියලු ප්‍රතිශතය තුළ බොහොම සුළු පිරිසයි මෙතන ඉන්නේ. එතෙන්ට එන්න බැරි වෙච්ච බොහෝ දෙනෙක් ඉන්නවා අසත්පුරුෂ ආශ්‍රයත් එක්ක මේ කියන මත්ද්‍රව්‍ය මත්වදුරවලට හසු වෙන. ඒකට දෙමව්පියන්ගේ අතේ විශාල වගකීමක් තියෙනවා. ගුරුවරුන්ගේ අතේ විශාල වගකීමක් තියෙනවා. අපිට කරන්න පුළුවන් එකම දේ මේ වැය තියෙන ආදීනව තේරුම් කරලා දෙන එක විතරයි. අපිට ගිහිල්ල බලෙන් නවත්තන්න බෑ. හැබැයි ඒ දේ කරන්න එතෙන්ට හයිය ශක්තිය තියෙන ඒ ගැන අවධානය යොමු කරලා ඒවැන් තමන්ගේ දරුවා වළක්වන්න සම්පූර්ණ හැකියාව දෙමව්පියන්ගේ අතේ තියෙනවා. ඒ වගේම ගුරුවරු සැලකිලිමත් වෙනුනේ මේ වෙලාවේ. දරුවන් අතරේ යම් යම් වෙනස්කම් දකිනකොට ගුරුවරු ගොඩාක් ඉගෙන හිතන්න ඕනේ. පින්වත්නි මේ අචරිත්වා බ්‍රහ්මචරියන් කියන ගාථාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඔබ සමහර විට ඉස්කෝලේදී දහම් පාසලේදී අහලා තියෙන එක්තරා සිටුවරේ කියන්නේ මේ සිටුවරයාගේ සිදුවීම අපිට යාන්තමට සමහරලාට මතකයි. මොකද කෝලේ දහම් පාසල ඉගෙනගත් ප්‍රසිද්ධ කතාවක් ඒ සිද්ධිය. ඒ සිටුවරයා 80 කලක් ධනෙ තියෙච්ච සිටුවරේ. රන් සහවන කෝටි 80ක ධනයක් තියෙච්ච සිටුවරේ. දැන් මේ සිටුවරයාගේ අම්මයි තාත්තයි ධනයත් එක්ක ඉදිමිච්චකම නිසා දරුවා මෙච්ච එකම පුතාට අධ්‍යාපනයක් දෙන්න අවශ්‍ය නැහැ කියන මතයක හිටියා. මොකද හේතුව මේ කොල්ලට මොනවටද අමුතුවෙන් ඉගෙන ගන්න මොනවටද අමුතුවෙන් ජොබ් එකක් කරන්න දෙයක් නැහැ. මේ තියෙන්නේ උන් තරම් සල්ලි වාගි කාලා බීලා විනෝදෙන් ඉන්නන තියෙන්නේ. කොල්ලා හැමදාම කොච්චර කාලා බීලා සතුට වෙවි නටනට විනෝද වුණත් මේ ධනේ ඉවරයක් වෙන්නේ නැහැ කියන මතය තමයි අම්මා තාත්තා තුළ තිබුණේ. ඒතර පින්වත්නි සමහර වෙලාවට තමන්ගේ ධනේ කොපමණ තිබුණත් දරුවා නූගතෙක් විදියට අධ්‍යාපන මට්ටමක් නැති කෙනෙක් විදියට ගොඩනැගෙනකේ තියෙන ආදීනවය බුද්ධ කාලයේදී දැනෙච්ච සිද්ධියක් වෙච්ච මේ කතාව ඇතුලේ ඊටත් වඩා දෙයක් කියවෙන්නේ ධර්මාවබෝධයට පීච්ච අවස්ථාව ඒ අස්සෙන් අහිමි වෙච්ච එක. එහෙම කෙනෙක් මේ කියන සිටු පුතා විනෝදයෙන් ජීවිත කාලේ ගෙවන්න අම්මා තාත්තගේ අර කියපු මතෙත් එක්ක කිසිම අධ්‍යාපනයකට හිතක් නැතුව යාළුවෙක් එක්ක ඔය නටනට විනෝද වෙවි. තරුණ වයසට එනකොට මෙයාට විවාහයක් කරලා දෙන්න දැන් යෝජනා කරන්නේ ඒ ජාතියෙම කෙල්ලෙක්. ඒ කියන්නේ ඒ සිටු අවුලක් මේ දෙගොල්ලම හිටියේ බරණැස. බරණැස කියනකොට පින්වත්නි අදටත් ව්‍යාපාරවලට මහා ප්‍රකට පැත්ත. වරුණ අති කියලා වරුණ කියන ගඟයි අති කියන ගඟයි අතරමඟ තියෙන මේ නගරේ සමහර වෙලාවට ආධ්‍යාත්මීය පිණිස යන අයට ඒ වගේම අධ්‍යාපනයේ පිණිස යන අයට ව්‍යාපාර පිණිස යන අයට ඔක්කොටම හොඳට ජයග්‍රාහී නගරයක් බරණැස කියලා කියන්නේ. බරණැස බ්‍රහ්මදත්ත රජතුමාගේ මාලිගා අදටත් තියෙනවා. එතකොට මේ බරණැස පින්වත්නි ඉසිපතන මිගදාය එක්ක අපිට මංගල දේශනාව ගැන කතා කරද්දී ඔතන ඉසිපතනේට නම හැදිච්ච විදිය ගැන සඳහන් වෙන්නේ කොහොමද? ඍෂිවරු හිමාලයේ ඉඳලා
ලුණු ඇඹුල් හොයාගන්න ඕන වෙනකොට නගරෙට එන්නේ ඔන්න ওই පැත්තටයි බරණැසටයි. එතකොට ඊ ඍෂිවරු ඉරිදීෙන් ඇවිල්ලා පතනේ වෙන තැන. හරියට නිකන් එයාපෝට් එක වගේ ඍෂිවරුන්ට ඒ තියෙන තැන තමයි ඉති පතන කියලා කියන්නේ ඍෂිවරු පතනේ වෙච්ච. එතකොට මේ විදිහට ඍෂිවරු පවා ලුණු ඇඹුල් හොයාගන්න එන්නේ පින්වත් ඉච්ඡරට සශ්‍රීක පැත්තක් මේ බරණැස කියලා කියන්නේ. බරණැසේ ඉන්න සිටුවරු අතරේ යම්කිසි විදිහක මහා ප්‍රකෝටිපති සිටුවරුන්ගෙන් පවුල් දෙකක් තමයි මේ දැන් එකතු වෙන්න යන විවාහයත්. ඒ දුවගේ පැත්තේ තියෙන රන් කහවණු කෝටි 80ක මහ විශාල ධනය. ඒ දුවටත් ඉගැන්නේ. ඒ පවුල් දෙක මෙහෙම හැදුවි. දැන් මේ දුවයි පුතයි දෙන්නම පවුල එකම දරු. එතකොට ඒ ධනය දෙදෙලා යන තව සහෝදර සහෝදරියොත් නෑ මේ අයට. ඉතින් විවාහ වුණාට පස්සේ අර කිසිම බරපතලක් නැති විදිහට ඔහේ ජීවත් වුණා. දරුවොත් නෑ. මේ සිටු පුතා ඒ කියන්නේ දැන් මේ විවාහ වෙලා ඉන්න සිටුවරයා ගැන ලොකු අවධානයක් තිබ්බා බරණැස හිටපු බේබදු තරුණයන්. මොකද ඔය හැම තිස්සෙම බේබද්ද කියලා කියන වචනෙම තේරුම ඔය වෙලාවේ බීගත්තු ගමන් ඉන්න කෙනා. ඒතකොට දැන් මේ බීගත්තු ගමන් ඉන්න තරුණයන්ට ලොකු ධනයක් ඕනේ. කොයි වෙලාවෙත් බොන්න. ඒකට හැමතිස්සෙම බේබදු ස්වභාවයේ එකට පුරුදු වෙච්ච කපටිකමට කරන්නේ හොඳට ධනයක් තියෙන අයත් එක්ක ජීවත් වෙනවා. ඒකට බොන්න පුරුදු වෙච්ච. නමුත් දැන් මේ තරුණයා හැම බොන්න පුරුදු වෙලා හිටපු කෙනෙක් නෙමෙයි. ඒ ඇටි සමාජ දැනුමක් තියෙන කෙනෙකුත් නෙමෙයි. මිනිහට ඇවිල්ලා යෝජනා කරන මේ සිටුවරට ඇවිල්ලා කියනවා එක පාණයක් තියෙනවා කියුවා නිකන් ඇඟට හයියක් එනවා කියුවා ආයිත් නෑ ඕන දෙයක් කරන්න පුළුවන්. අන්නේ ජාතිය ඔළුවට දානවා විවිධ අදහස් හරියට දන්නේ නැති මේ මත්වතුර ගැන අර සිටුවරයට හිතක් එනවා නිකන් පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න ඕනේ කියලා. ඒක අත්දකින්න ඕනේ කියලා. ඊට පස්සේ යාළුවෝ විදිහට මේ ආපු අසත්පුරුෂය ටිකත් එක්ක මෙයත් පටන් ගන්නවා වැඩි. ඒතකොට දැන් මේ ලොකු සැලසුම් එක්ක පටන් ගත්තුව නෙමෙයි. නමුත් දැන් අර කියන අසත්පුරුෂය ටිකක් ඇවිල්ලා මේ විදිහට මේ සිටු පුතෙකුට හේතු වෙන්නේ වෙන කිසි දෙයකට නෙමෙයි. ඒගොල්ලන්ගේ ඒ මත්වතුරට ඇබ්බැහි වෙච්ච කතන්දරේට පහසුවක් හදාගන්න. ආර්ථික පැත්තේ පහසුවක් හදාගන්න. ඒතර දැන් උතන පින්වත්නි වියදම් වෙන්නේ බොන කියන මේ මත්වතුරට විතරක් නෙමෙයි. ඒවත් එක්ක විනෝද වෙනවා නැටුම් ගැයුම් විවිධ දේවල් එක්ක. එතකොට විවිධාකාර විදිහට ඒකට ඕන කරන මේ මස් මාළු පිණි ආදීන් හදාගත්ත විවිධ කෑම වර්ග උඩ මේවා හරි ප්‍රණීත විදිහට හදාගන්න පුළුවන් මේ සිටු දරුවෙක් සිටු තරුණයෙක් ඉන්නකොට. ඒතර සිටු ගෙදරක ඉන්න කෙනෙක්ගේ තියෙන මේ වියදම් කිරීමේ ස්වභාවයට ගැළපෙන ආකාරයට එයාට වියදම් කරන්නත් වෙනවා කවුරු ආවත් යාළුවෝ විදියට. වරණැස ඉන්න බේබදුකම් වලට පුරුදු වෙච්ච තරුණයෝ විශාල පිරිසක් වැඩි කාලයක් යන කලින් මේ සිටු ගෙදරත් එක්ක එකතු වෙනවා. එතකොට දැන් අම්මල තාත්තලත් නැති වෙලා ඒගොල්ලෝ ජීවිතයක් හැරලා ගිහිල්ලා පවුල් දෙකේම තියෙන අර කෝටි 80ක ධනය බිරිඳගේ පැත්තේ ධනයයි මහත්තයාගේ පැත්තේ කෝටි 80ක ධනයයි මෙතන කෝටි 160ක විශාල ධනයක් තියෙද්දි මෙයාලට හිතෙනවා මේ චුට්ටක් දවසක ඔය කෑව බිව්වා කියලා නැටුවා කියලා මේ කල්ලි වරනවා කියලා තමයි වැඩේ පටන් ගන්න. ඒතර විශාල මේ වගේ තරුණය පිරිසක් එකතු වෙලා කොයි වෙලාවෙත් සකා බිබී වියදම් කියනකොට හිතන් නැති තරමට දවසේ විශාල මුදලක් ඒ වෙනුවෙන් වැය කරනවා. දැන් ඉන්නේ බීගත්තු ගමන් සිටු තරුණියක්. බිව්වට පස්සේ තියෙන සී කල්පනාව නැති හින්දා ධනය ගැන අදහසක් එන්නේ නැහැ. කොච්චරක් ඉතුරුද කොච්චරක් තව වියදම් වෙලාද මේවා ගැන සී කල්පනාවක් තියෙන බෑ. ගණන් හදලා ඒක තීරුමක් ගන්න. ඒතර ගණන් හදාගන්න ඕවට අධ්‍යාපන දැනුමකුත් නැහැ. දැන් බීගත්තු ගමන් ඉඳලා සී කල්පනාවකුත් නැහැ. ඔයේ වියදම් ගන්න. වැඩි කාලයක් යන්නේ පින්වත්නි සමාජෙම මහ නින්දා සහගත පිටුමැදුරක් වෙනවා. සමාජ පිළිකුල් කරන පිටුමැදුරක් වෙනවා. නමුත් මෙයාට ඒක දැනෙන්නේ සමාජයේ මගෙන් ඈත් වෙනවා කියන එක තේරෙන්නේ. ඇයි මෙයා වට විශාල අසත්පුරුෂයෝ රෑනක් ඉන්නවා. එතකොට දැන් මේ අසත්පුරුෂයෝ රෑනක් මෙයාගේ වටේ පිරිලා ඉන්න එකත් එක්ක මෙයාට බාහිර සමාජයෙන් මෙයාව පිළිකුල් කරන නිඳා කිරීම දැනෙන්නේ. මෙයාව හැමතිස්සම වර්ණනා කරන පිරිසක් ළඟ ඉන්නවා. මෙයාගේ මුදලෙන් යැපෙන අර බේබදු තරුණයෝ හැමතිස්සම මෙයාව ලොක්කෙක් කරලා තැනක තියලා මෙයාව වර්ණනා කරලා කටයුතු කරනකොට සමාජයේ මේ උගතුන් බුද්ධිමතුන් වටිනා මිනිස්සුන්ගේ නිඳා පහස ඇහෙන්නේ නැහැ. ඒ ඇහෙන පරිසරයක් මෙයාට නැහැ.
එතකොට සමාජය තුළ මෙයා මේ වෙනකොටත් කඩාවැටි ලෙවරයි. ඒ කඩාවැටීම මෙයා දන්නේවත් නැහැ. ජීවිතේ අරසා මහා ධනය කොම වියදම් වෙනවා. වියදම් වෙනකොට කපුරු පිට්ටෝ වගේ මේ මිනිස්සයාගේ ළඟ තියෙච්ච සල්ලි ටික සියල්ල ඉවරනාට පස්සේ නෝනාගේ සල්ලි වලටත් අත දෙනවා. ඒ ටිකත් ඉවර වෙනවා. වයසත් ගෙවි ගෙවි යනවා. අන්තිමට පිට්ට වස්තු භෝග විකුණන තැනටත් වැටෙනවා. මේ සිද්ධිය ඔබ දන්නවා. සිංහවත්නි වස්තු භෝග විකුණලා දැන් කප්පෙට ගැලපෙන විදිහට වියදම් කරන්න එපා එන මිනිස්සුන්ට. එතකොට තියෙන දේවල් මොනවද කතාවක් නෑ. තියෙනවා විකුණ රන් දෙදී මුතුමැණික් පිට්ට නෝනගේ ආභරණ හැම එකම විකුණ දැන් මේ තැනට යනකොට අන්තිමට ඒවා කීන වෙවි යනකොට ධනය අර එකතු වෙච්ච පොල්ලු කෙල්ලොත් බලනවා දැන් මෙතනින් ඇති දෙයක් නෑ ලැබෙන්නේ නෑ කියලා ඒ අය ඈත් වෙනවා. එදාට දැන් මං කියන්නේ සමාජයේ ඈත් වෙලා කියලා. එතන මේ තියෙන ටික නැති වෙනකොට මේගොල්ලොත් ඈත් වෙනකොට තනි වෙනවා. අන්නේ තනි වෙන තැනට ආපු දාට යාට හිටියාගේ දිරිඳ විතරයි. මේ වෙද්දි ජීවිතේ ගෙවෙන්න ඕන වටිනා කාලේ ගෙවිලා ගිහිල්ලා ඉවරයි. දැන් ධනය තියා ඇඳිවත විතරයි සියල්ලම නැහැ. පිටු මැදුරු සියල්ල විකුණලා. එතකොට gedara teeka badu muttu හැම දෙයක්ම විකුණලා දාලා අන්තිමට මහපාරට වැටෙනවා. ඒතරු මහලු වයසේ මහපාරට වැටුනම කාත් කවුරුත් නැතුව රැකවරණයට කිසිවෙක් නැහැ. අද කාලේ හැටියට කියනවා නම් නිකන් අර බේත් පෙත්තක් දෙන්න මිනිහෙක් නැහැ. බේත් පෙත්තක් ගන්න සල්ලිත් නැහැ. දැන් තමයි රැක බලා ගන්න ඕන කාලේ තියෙන්නේ. කාගේ හරි රැකවරණය උණුසුම ඕන කාලේ සියල්ල නැතර නැති වෙලා මහපාරට වැටිලා දැන් හරියමං රැකියාවක් කරගන්නත් නැහැ. කාගේ හරි යටතේ රැකියාවක් කරන්න හයියක් තියෙතුත් නැහැ. ඉතුරු කරගත්තු ධනයක් තියා තීච්ච ධනයක් නැති වෙලා නිසා කිසිවක් නැතුව සිංගමනට වැටිලා දවසක් බුදුරජාණන් වහන්සේ වැඩ සිටින ආරාමයට එනවා. මේ සිංගමනේ යන සිටු අරුණේයි සිටු තරුණී විදියට අර විනෝදෙන් ගියපු දෙන්න දැන් සිටු මහල්ලෙකුයි සිටු මහල්ලීකුයි විදියට එනවා ආරාමේ. ස්වාමීන් වහන්සේලා වළඳලා ඉතුරු වෙච්ච ආහාර ටිකක් දුන්නට පස්සේ ඒ ටික කාලේ වරලා තින්වත් නේ. මේගොල්ලෝ පැත්තක වාඩිලා ඉන්නකොට හරියට නැගිට ගන්නවත් අයියක් නැතුව ඉන්නකොට බුදුරජාණන් වහන්සේගේ මේ ශ්‍රී මුඛයේ වටා සුදු බුදුරැස් විහිදෙමින් උන්වහන්සේට අර්ථයක් ඇති අවස්ථාවක පිටවන සිනහාවක් පිටවෙන මේ සිනහව දැකලා ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා ස්වාමීනි ඔබ වහන්සේ සිනහ පහළ කරන්න හේතුව. ආනන්ද මේ දෙන්න කොහොමද හිටපු දෙන්නේ ආනන්ද බලන්න. ආනන්ද ඔය දෙන්න හරි විදිහට ජීවිතේ බුද්ධිමත්ව හොඳට ගෙව්වා. දැන් ඔබ දන්නවා අනාථපිණ්ඩික සිටුතුමාලා වගේ සිටවරු සමාජ තුල හැමතිස්සෙම ප්‍රශංසා ලබන බොහොම බුද්ධිමත් චරිතය විදිහට මේ ජීවිතේ ගෙවුනේ. හැමෝගෙම ආදරය රැකවරණ ලැබෙන විදිහට ඒ විදිහට අර කාගෙත් හිත දිනා ගන්න වැඩගත් විදිහට සමාජ ජීවත් වුණා නම් ආනන්ද මේ සිටුවරයා මේ බරණැස සිටුවරු අතරේ ප්‍රධාන සිටුවරයා වෙන්න තරම් එයාට පින තිබ්බා. ඒ කියන්නේ සියලු සිටුවරුන්ගේ නායකයා වෙන්න තිබ්බා. ඒව බලන්න අද කොහෙද ඉන්නේ කියලා. ආනන්ද මේ තරුණ කාලේ බැරි වෙලා හරි ඔය තරුණයා ඔක්කොම අතහැරලා දාලා ඇවිල්ලා මහනුනාන රහතන් වහන්සේ නමක් වෙනවා. නමුත් අදේ ශක්තිය ඒ පින සියල්ල නෑ ආනන්ද. මධ්‍යම කාලෙවත් අඩුතරමේ හැදුනන ඔය තියෙන දුරාචාර පැති අතහැරලා දාලා ජීවිතේ ගොඩනගා ගත්තා. අඩුම තරමේ මේ බරණැස දෙවනි තැනට නායක මට්ටමේ සිටුවරයවත් වෙන්න තරම් එයාට ශක්තිය තිබ්බා. ඒ තරම් ධනයක් තිබ්බා. ඉතර පිනක් තිබ්බා ආනන්ද. මහානුනා අනාගාමි සකදාගාමි හරි වෙන්න තිබ්බා. දැන් නම් ආනන්ද සෝවාන් වෙන්නවත් පිනක් නෑ ඔය. සියලුම දේ අර මත්වතුරු විසින් ගිලගෙන ධනය ගිලගෙන පින ගිලගෙන මේ තියෙන කීර්ති ප්‍රශංසාදිය ගිලගෙන සමාජය ඇසුරු කරන්න තියෙන මිනිස්සු සියලු දෙනාගේ ඇසුර හැම දෙයක්ම ගිලගෙන නැත්තටම නැති වෙලා සිඟමනට වැටිලා අද ඔය අසත්පුරුෂය නිසා විඳින දුක ආනන්ද තරුණ කාලේ ධර්මයට එන්න බැරුව ඒ සියල්ල අතහැරගෙන ඔය විඳින දුක ඒ අයට විතරක් නෙමෙයි ආනන්ද ඔය විදිහට කටයුතු කරන හැමෝටම මේක අදාළයි කියලා තමයි බුදුරජාණන් වහන්සේ මේ ගාථාව කියන්නේ තියෙනවා. අචරිත්ව භ්‍රමචරියං අලග්ගා යොප්පනේ ධන මේ යෞවන කාලේ ධර්මයට එන්නේ නැතුව අධර්ම
එක්ක කටයුතු කරලා ධනයත් විනාශ කරගෙන සියල්ලම හානි කරගන්න මිනිස්සු ජින්න පොංචාව ජායන්ති කියන විදියට පල්ලනේ. හරියට නිකන් අර පොත්වාලිගිනියෙක් නාගි වෙලා තටුත් පන නැතුව වතුරත් හිඳිච්ච විලක් ළඟට වෙලා දැන් ඒ විලෙත් වතුරේ ඉඳලා ඒ විලෙන් වැඩකුත් නැහැ. යන්න වෙන විලකට පියාඹ ගන්න තටු පනක් නැහැ. ඔයේ අර නිකන් තටු පාස් කරන් කරබාන් ඉන්නවා වගේ ඉන්න වෙනවා එක්කෝ නාගි වුණාට පස්සේ. අරුණ කාලේ ධර්මයෙන් ඈත් වෙලා ධනියත් විනාශ කරගෙන මේ විදිහට ජීවිතේ හානි කරගත්තු අයගේ ස්වභාවය. තව අපූර්ව ගාථාවක් තියෙනවා. මේ ගාථාවත් එක්කම තියෙන තවත් ගාථාවක ලස්සන උපමාවක් ආයි කියනවා. දුන්නක් ඇදලා ඊතලේ අතහැරියට පස්සේ මේ ඊතලේ වේගෙන් ගියාට කොයි වෙලේ හරි ওই ඊතලේ වේගය නැති වෙන මොහොතක් එනවා. ඊතලේ වේගය එන්නේ නඩු වෙනවා. වේගය අඩු වෙනකොට තමයි ඊතලේ වැටෙන්නේ. අවුරුද්දට යන්න තරම් වේගයක් නැතුණාට පස්සේ වේගය කියන කාරණය මත තමයි මේක වැටෙන්න බලපාන්නේ. ඒකල අර ඊතලේ පටන් ගන්න වෙලාවේ හොඳ සියුණු වේගයක් තියෙනවා. ඒ වේගය තියෙන වෙලාවට ආයි වැටෙන්නේ නැහැ කිසිසේත්ම. අන්නේ සියුණු වේගය තියෙන කාලේ වගේ තමයි කියන තරුණ කාලය. වැටෙන්නේ නැතුව යන්න පුළුවන් ධර්මයට આવොත් එහෙම. වැටෙන්නේ නැතුව ගොඩනගා ගන්න පුළුවන් ආර්ථික ශක්තිය පවා මේ තරුණ කාලේ මේකට අවධානය යොමු කළොත් එහෙම. දැන් ඔය අද සමහරවිට මාළු වයසට පවාවිල්ල හොඳ ප්‍රකෝටිපති මිනිස්සු ඉන්න මේගොල්ලෝ තරුණ කාලේදී අර වැටෙන්නේ නැති කාලේදී මේකට කැපවෙච්ච උනන්දු වෙච්ච අය මේ ඔක්කොම. එතකොට වින්වත්නි, එයාලා අද වයෝවෘද වෙලා හොඳට ශක්තියක් ඇතුව ආර්ථික ශක්තියක් ඇතුව ඉන්න පුළුවන්කම තියෙන්නේ මේ වයසට ගිහිල්ලා ඒකට සැලසුම් ගහලා පටන් ගන්න නෙමෙයි. එතකොට මේ ඊතලයේ හයිය හක්තිය තියෙන අර පටන් ගත්තු අලුත වේගවත් කාලෙදී අපි වැටෙන්නේ නැති කාලෙදී වේගයේ ඊතලේ පාර නැති වෙලා ඔයේ යාගන්න බැරුව වැටෙන කාලේ වගේ නැති කාලෙදී ධර්මයට යොමු වෙන්න කියන මේ වචන තුල තියෙනවා. එහෙනම් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ වැඩිපුරම තරුණයන්ට අයිති එකක්. මේකෙන් වයෝවෘද අමලතාත්වයට නෙමෙකුත් කියන නෙමෙයි. ඒ ඇත්ත අද ධර්මයේ තුල ඉන්න එකයි අපිට මෙතන අවශ්‍ය කරන්නේ. මේ දේශනේ කරන්නේ මේ ධර්මයට එන්නේ නැති අය. ධර්මයට එන්න මානසිකත්වයක් නැති සමහර තරුණයෝ ඉන්නවා. මේ ධර්මයේ අපිට අයිති නැහැ කියලා හිතාගත්ත. හැබැයි තාරුණ්‍යයේදී අරහත්ත්වයට පත් වෙන්න තියෙන පුණ්‍ය ශක්තිය සමහරලාට තාරුණ්‍ය ගෙවිගෙන යනකොට ඒ පුණ්‍ය ශක්තිය ගෙවිගෙන යන අවස්ථාවක් අපිට පේනවා මේ චරිතය අස්සෙන්. එතකොට අද දවසේ ඔබට සමහරට පින්වත්නි සකදාගාමීන්න වාසනාව පුණ්‍ය ශක්තිය තියෙනවා නම් අත ඔබ වීර්යය කරන්නට හිටියොත් සමහරට හිට ඔබ වීර්යය කරනකොට හිට ඔබට සකදාගාමීන්න මේ සෝවාන් වෙන්න මට්ටමේ වගේ පින ගෙවිල ගිහින් තියෙන්න පුළුවන්. ඒක තේරුම එහෙනම් හිතකලියුතු එකට කල්නොදා අදකලියුතු එක අද කරන්න ඕනේ කියන අදහසක් අපිට මේ චරිතයේ සිද්ධියත් එක්ක තේරෙනවා. මේ පිටුවරයගේ කාරණෙත් එක්ක ඒ වගේ පුණ්‍යවන්ත චරිත හිටියේ නැතුව නෙවෙයි බුද්ධ කාලේ. සමහරලාට විවාහ ජීවිතේ කැප කරන්න ඕන දේපව විවාහ ජීවිතේටවත් කැප කරන්න නැති මහා වාසනාවන්ත චරිත හිටියා. පිප්පලි කුමාරයා අපිට දැනෙනවා පින්වත්නි ගෙවපු විදිය ජීවිතේ. පිප්පලි කුමාරයාගේ ජීවිතේට ලැබුණු වාසනාවන්තම කරුණිය තමයි භද්‍රා පාපිලානි කියලා කියන්නේ. මේ දෙන්න කවුද? මේ දෙන්නගේ ජීවිතේ අප්‍රමාණ අනන්ත ආත්ම ගානක තිස්සේ ආපු ගමන. මේ දෙන්න ජීවිත කාලේ විවාහයක් කරගන්න නැතුව ධර්මයට මේ යොමු වෙන්න ඕනේ, මහාන වෙන්න ඕනේ කියන හිතකින් ඉන්න අතරේ තමයි අම්මල තාත්තල විවාහ යෝජනා කියන්නේ. මොකද මේ දෙන්නගේ තියෙන මේ දෙන්නගේ දෙන්නට දෙන්නගේම අම්මල තාත්තලට අවශ්‍යතාවය තිබුණේ අපේ දරුවෝ වයසට යන කාලෙට බලාගන්න කෙනෙක් නැති වෙයි. ඒ හින්දා ධර්මයට මේ යොමු කරන එකක් කරගන්න ගිහිගෙදර ඉන්න කොට බැරිය. නමුත් ඒගොල්ලන්ව විවාහ කරලා දෙන්න ඕනේ කියලා. දැන් මේ පිප්පලි කුමාරයාගේ තාත්තා මහා විශාල ධනයක් තියෙච්ච පුණ්‍යවන්ත තාත්තා කෙනෙක්. මේ තාත්තා සේවකයෝ 8 දෙනෙකුට කතා කරලා කියනවා විවිධ පළාත්වලට යවනවා අපේ කුමාරයාට ගැළපෙනම කුමාරි හොයලා දෙන්න කියලා. විශාල ධනයකුත් එක්ක යවනවා. එතකොට ඔය අනාතරි තමයි හම්බෙන්නේ භද්‍රා කාපිලාණිය. මේ භද්‍රා කාපිලාණි සුදුසුම කෙනා කියලා පිප්පලි කුමාරයාගේ තාත්තට යෝජනා කරන අර සේවකයෝ. ඊට පස්සේ පින්වත්නි මේ පණිවිඩයේ දැන් මේ දුවටයි පුතාටයි පිප්පලි පුතාටයි භද්‍රා කාපිලාණි දුවටයි දෙන්නටම ආරංචි වෙච්ච තැන මේ අය තීරණය කරනවා අනේ මට නම් බැ තරං කසාද බඳින්න බැ මට යා නිකන් අමාරුවේ දාන්න බැ. සමහරවිට ඔය ධර්මයට ආපු ළමයි හිතන දෙයක් මගේ හිතේ කාමයේ පැත්තට බර නැහැ
මං ධර්මයට කැමති. මට යාවෙම අමාරු දාන්න බෑ කියලා හිතෙනවා. සමහර ලාවට පින්වත්නි, අදත් ඒ වගේ පුණ්‍යවන්ත පිප්පලි කුමාරයා වගේ, ඒ භද්‍රා කාපිලානි වගේ හරි පින් ඇති දූවරු පුතාලා ඉන්න අදට අපිට ඕන තරම් හම්බ වෙන. ඒ හම්බෙන අය සාමාන්‍ය සමාජයේ සමහර ලාවට ඔයත්තන් එකපාරට හොයන්න බෑ. නමුත් මේ දේශකයන් වහන්සේලා විදිහට ධර්මයේ සමාජයට දෙන වගකීම දරාගෙන යන අපිට තමයි එවැනි චරිත ඇවිල්ල ඒගොල්ලන් හිතේ තියෙන එක කියන්නේ. ස්වාමීන් වහන්සේ මගේ හිත මේ තැන තියෙන කියලා. මට එක විවාහ වෙච්ච යුවලක් හම්බෙනවා. දැන් එය වර්ෂ ගාණක් විවාහ ජීවිතේ ගෙවන. අදටත් ඒ විවාහ ජීවිතේ ගෙවන බිරිඳ ඒගොල්ලන්ගේ ජීවිතේ දෙන්නම බ්‍රහ්මචාරී විදිහටයි ගෙදර එයාගේ ධර්මයේ හැසිරෙන කටයුතු කරගෙන යන්නේ. නමුත් සමාජය හිතන්නේ මෙදෙන විවාහ ජීවිතයේ ගෙදර ජීවන එක ගෙදර ඉන්න දෙන්නේ කියලා. ඒක පේනවා සමාජයට. හැබැයි අර දෙන්නගේ අභ්‍යන්තරේ කතන්දරේ දන්නේ සමාජෙ නෙමෙයි සමහරවිට ඒව අපිත් එක්ක ඒගොල්ලෝ ඇවිල්ලා කතා කරනවා. අපි බ්‍රහ්මචාරීව වාදනය කරන සයින්නාත් කියලා. එහෙම පිප්පලි කුමාරයාගේ වගේ චරිතයකට එන තැන පුණ්‍යවන්තයෝ අදටත් ඉන්නවා. දැන් මොකද්ද මේ තරුණයයි තරුණී කළේ? එන ලියුම් දෙකක් ලියලා යවනවා. පිප්පලි කුමාරයා කාපිලානිට ලියුමක් ලියනවා. ඔයා අමාරු වැටෙන්න එපා. මගේ හිතේ කිසිම අදහසක් නැහැ කතාවට බඳින්න. බැන්දත් ඉතින් ඔයාට කිසිම සතුටක් නැති වෙයි. මගේ හිත තනිකරම ධර්මයට නැඹුරු වෙලා තින්. මට කොහොම හරි මහාන වෙන අදහසින් මං ඉන්නවා. ඒ නිසා මාව විවාහ කරගන්න අදහස අතහැරලා දාන්න කියලා ලියුමක් කියනවා කාපිලානිට. භද්‍රා කාපිලානි පිප්පලි කුමාරයාට ඒ විදිහම ලියුමක් කියනවා. දැන් එක ලියුමක් හම්බුනාට පස්සේ නෙමෙයි පින්වත්නි අනිත් ලියුම එවන්නේ. දෙන්නම දෙපැත්තෙන් එක කාලේ වගේ ලියුම ලියලා එවනවා. සතරේ එකට ආපු දෙන්නෙක් නේ. ලියුම් දෙක ගේන දූතයෝ මගදී එකට හම්බෙනවා. කිව්වා මේ ලියුම මේ අසවලාට ගෙනියන ගම. අරයත් කියනවා ඉතින් මමත් මේ එයාගේ ලියුම මේ අරයට යවන ගම. එහෙමද? මොකද දැන්නේ දෙන්න මේ රහතෙන් අම්මලා තාත්තලට හොරෙන් යවන ලියුම් කියලා. මොකද දැන්නේ දෙන්නම සේවකයෝ විදිහට කටයුතු කරන්නේ. පිප්පලි කුමාරයාගේ ලියුම ගෙනියන්නේ පිප්පලි කුමාරයාගේ කෙනෙක් නෙමෙයි, පිප්පලි කුමාරයාගේ තාත්තගේ සේවකයෙක්. එතකොට භද්‍රකාපිලානිගේ ලියුම ගෙනියන්නේ එයාගේ තාත්තගේ සේවකයෙක්. දැන් මේ සේවකයෝ කල්පනා කරා මේ විදිහට රහතේ ලියුම ගෙනියන්නේ හේතුව මොකද්ද? ඔයල අපි බලමු නිකමට කියලා. අතවාගේ ඉතින් ඕවා සමහර ලාවට මේ ක්‍රමවේද මීට වඩා ටිකක් ලිහිල්ලෝ බලන්න පුළුවන්කම් තියෙන්නේ නැතිනේ. මොකද මේක මේ ඉසා මහ ලොකුවට අංගල ගෙනියන්න තරම් රාජ්‍ය මට්ටමේ ලියුම් නෙමෙයිනේ. එතකොට මේ වෙන්ද පෙම්ම තීටයි වෙන්ද පෙම්ම තාටයි යවන සාමාන්‍ය ලියුම් දෙකක් නේ. ඉතින් ඕක ලොකුවට ෆීල් කරලා ලොකු ලොකු දෙයක් කරලා නැතුව ඇති. දෙන්නා බැලුවා මේ දූතයෝ දෙන්න. බලනකොට පින්වත්නි වැඩි තේරුම මේ ලියුම් දෙක හම්බුනොත් මේ කතාවද කෙරෙන්නේ. මේ සේවකයන්ට ඕනනා මේ කතා දෙක මොනවද කරන්නේ? මේගොල්ලෝ ලියන ලියුම් දෙක. පිප්පලි කුමාරයාට කාපිලානිගෙන් ලැබෙන ලියුම් විදිහට කාපිලානි ලියුම් විදිහට ලියනවා. මට හරිය සතුටයි ඔබව විවාහ කරගන්න ලැබෙනවා කියන පණිවිඩය ලැබිච්ච දා ඉඳලා මම අහලා තියෙන ඔබ ධර්මයත් එක්ක හොඳට ඉන්න කෙනෙක් කියලා. මාත් එහෙම කෙනෙක්. මටත් හරි සතුටුයි ඒ ගැන. අපි වගේ දෙන්නෙකුට ධර්මයේ කෙරෙහි අවබෝධයෙන්ම කටයුතු කරගෙන ජීවිතය ගෙවන්න ලැබෙනවා නම් කොච්චර දෙයක්ද ඒක. අපි දෙන්න මුණගැහිච්චකම තමයි වාසනාව. නැතුව මේ ධර්මයෙන් තොරය අපිට මුණගැවුණා නම් එහෙම අපේ ජීවිතේ විනාශයි. ඉතින් අම්මා තාත්තගේ මේ හිත සතුටු කරලා පස්සේ කාලෙක අපි ධර්මයට යොමු වෙමු කියලා දැන් අන්න දෙන්නම එක විදිහ ලියුම් දෙකක් ලියනවා මේ දූතයෝ දෙන්න. කියලා ඒ අයට ලියුම ලැබෙන සලස්සන අර ඔරිජිනල් එක නෙමෙයි මේ ලියාගත්ත කොපිය. මෙතන මේගොල්ලෝ හදාගත්ත වැර වෙනස් කරලා හදපු එක. ඒ දෙක යවලා අන්තිමට පින්වත් මේ විවාහය සිද්ධ වෙනවා. ඒ විවාහය සිද්ධ වුණාට මේ අය රන් විවිධ මුතු මැණික් ආදීන් කරසල මේගොල්ලන්ගේ විවාහ ජීවිතේ ස්වාස්ත්‍රියෙන් කළාට මෙයාලගේ පළමු රාත්‍රියේ ගෙවෙන්නේ අවසාන රාත්‍රිය. කියන්නේ එකට විවාහ ජීවිතේ ගෙවලා පැවිදි වෙන තාක්කල් අවසාන රාත්‍රිය අතරේ සෑම රාත්‍රියකම මේ අය නිදාගත්ත පිටක යහනක යහන මැදින් මල් දමක් දාල් මල් වැලක් දාල් මේ අය වින් වින්ව තමයි කියන නිදාගත්තේ. ජීවිතේ කිසිම දවසක ස්වාමි පුරුෂයේ බිරිඳගේ බිරිඳක් ස්වාමි පුරුෂයෙකුගේ යම් ආකාරයකට
බාහිර සමාජයට එහා ගිය දකිනා යමක් ඇද්ද? එවැනි කිසිවක් නොදැක්ක බාහිර සමාජයේ කෙනෙක් බද්‍රාසපල් කපිලාණිගේ ශරීරයේ දකින්නේ යම්තේද? ඒ මට්ටමින්ම තමයි පිප්පලි කුමාරයා දැකලා තියෙන්නේ. පිප්පලි කුමාරයාව බාහිර සමාජයේ මිනිස්සුන්ට පේන්නේ යම් මට්ටමකද පිප්පලි කුමාරයාගේ ශරීරයේ? ඒ දකිනා ටිකම තමයි බද්‍රාසපිලාණි දැකලා තියෙන්නේ. ඒ අය අම්මා තාත්තා ජීවත් වෙන තාක්කල් එකට ජීවත් වුණා. නමුත් කවුරුවත් දන්නේ නැහැ මේ අයගේ ජීවිතයේ භ්‍රමචාරී කියලා. විවාහ ජීවිතේ ගෙවුවත් භ්‍රමචාරී වෙටපු මේ දෙන්න අම්මා තාත්තා නැති වුණාට පස්සේ දෙපාර්ශ්වයේම තීරණය කළා, දැන් ඉතින් අපි කාව සතුටු කරන්නද මෙහෙමෙන්නේ, අපි අපේ අරමුණට යමු කියලා. ඒ අය පැවිදි ජීවිතයට එනවා. මෙන්න තරුණ කාලෙම ධර්මයට යොමු වෙලා අර කියපු තැනට එන විදිය පින්වත්නි, මේ මේක පොඩි රසවත් තේරුම් ගන්න කරුණක් වෙනවා. මේක කියන්නත් එක්ක තමයි මේ වෙලාවේ හිතුවේ මේ අලත්තා යොබ්බනේ ධනං කියන අය අතරේ යෞවන කාලේ අනවශ්‍ය විදියට ගෙවන මේ සමාජයේ පින්වත්නි පිප්පලීල ඇති සමහර විට බද්‍රාහාපිලානෙල ඇති. හැබැයි ඉතර වාසනාවන්ත නැති තරුණයන්ට අපි මේ අදහස දෙන්න මොකද සමහරවිට දැන් ඔය සාරිපුත්ත මුගලන් මහරහතන් වහන්සේලාගේ තැනට එන ප්‍රතිස්සල පොලිසලා පිප්පලීට වඩා වාසනාවන්තයි. මොකද හේතුව මේ පිප්පලී කියන්නේ කවුරුවත් නෙමෙයි, දන්නව දන්නවා මේ තමයි මේ ශාසනයේ තුන්වෙනි අග්‍රම රහතන් වහන්සේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. එතකොට මහා කාශ්‍යප මහරහතන් වහන්සේට වඩා අග්‍රතනක තමයි උපතිස්ස කෝලිත කියන දෙන සැරියුත් මුගලන් මහරහතන් වහන්සේ වැඩ සිටි. හැබැයි අපි දන්නවා උපතිස්ස කෝලිත කියන්නේ නයිට් ක්ලබ් ගියපු දෙන්න. ඒ අය ඔය විනෝද වෙන සමාජ ශාලාවල සතුට හෙව්වා. එයාට ජීවිතේ සතුට කියන්නේ මොකද්ද, කොතනද තියෙන්නේ කියලා සතුට හොයන්න නටන තැන්වලට ගිහිල්ලා නටලා බැලුවා, විනෝද වෙන තැන්වලට ගිහිල්ලා විනෝද වෙලා බැලුවා. මේගොල්ලෝ සතුට හොය හොය යනකොට නමුත් ඒ කිසි තැනක නැති බව දකින්නේ ධර්මයේ මුණගැහෙන කොටයි උපතිස්ස කෝලික. හැබැයි පින්වත්නි ඒ විදිහටවත් ජීවිතේ ගෙවුක් නැති කෙනෙක් තමයි මේ තුන්වෙනි තැනට මේ සාසනේ ඉන්නේ. ඒ පිප්පලි කුමාරයයි මේ බද්‍රා කපිලානි එකටම දැන් පිට වෙලා පැවිදි වෙන්න දෙන්නත් එක්ක යනවා ශ්‍රමණ ජීවිතේ. ශ්‍රමණේකුයි ශ්‍රමණියෙකුයි විදිහට වනය පුරා මේ විදිහට බුදුන් සොයා යනකොට එයාගේ ජීවිතේ පින්වත්නි දෙන් වෙන තැන එනවා. අසර එකටම ආපු මේ මහා පුණ්‍යවන්තයෝ දෙන්න තීරණය කරනවා කපිලානි අපි එකට යන එක හොඳ නැහැ, මිනිස්සු අපිට නිඳා කරයි, මේක ශ්‍රමණ ජීවිතයට ගැලපෙන්නේ, අපි වෙන්ව යමු. දැන් කපිලානිගේ යෝජනාව අනුමත කරනවා. ඔබ හරි, අපි දැන් එකට යන එක සුදුසු නැහැ, වෙන් වෙනවා පින්වත්නි. කපිලානි කියනවා මම වම් පැත්තෙන් යන්න වාහන මේ පිට දකුණු පාරෙන් යන්න කියලා. හම්බෙච්ච තුන් මං හන්දියක දෙන්න දෙපැත්තට බෙදෙනවා. ඒ බෙදෙන වෙලාවේ වෙන් වෙන වෙලාවේ අහසේ ගොරවගෙන වර්ෂාවක් වැහලා මේ මුළු පොළොවම කම්පා වෙන විදිහට ආශ්චර්යමත් විදිහට පින්වත්නි ඒ වෙන් වෙන මොහොතේ දරා ගන්න අමාරු වෙන මහ පොළොවට පවා ඒ පුණ්‍යවන්ත චරිත සසරේ ආපු විදිය ගැන සිහි කරනකොට අපිට හිතෙනවා ඒ අය අර විදිහට විවාහ ජීවිතය ගෙවන්නේ මේ බැරිකම් වලට නෙමෙයි. සමහර විට හිතනවා මේ මොකක් හරි අඩුපාඩුවක් ප්‍රශ්නයක් වුණත් දන්නේ නැහැ කියලා. ඒ බැරිකම් වලටම නෙමෙයි. එහෙම පුණ්‍යවන්තයෝ ඉන්න ජීවිතේ සසරේ ওই පුළුවන්කම් ඕන තරම් කරලා තියෙනවා. එතකොට මේ දෙන්නාට බුදුරජාණන් වහන්සේව මුණ ගැහෙන්නේ යම් වෙලාවකද? ඒක මුණ ගැහෙන්නේ බුදුරජාණන් වහන්සේ ඊට පෙර මේ අයව දකින්න. අර සිද්ධ වෙච්ච මහා කම්පාවත් එක්ක මහජනතුමාගේ බලන මොකක් හරි පුණ්‍යවන්තයෝ දෙන්නේ කිමේ වෙන්වීම. දැක්ක මේ දෙන්න. එතකොට බුදුරජාණන් වහන්සේ පිප්පලි කුමාරයා එන පාරේ උන්වහන්සේ වැඩ ඉන්නකොට උන්වහන්සේව මුණ ගැහෙනවා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ උතුම් පැවිද්ද සිද්ධ වෙනවා. ඒ වගේම බද්‍රාසපිලානි මෙහෙණි ආරාමයකට ගිහිල්ලා පැවිදි වෙනවා. මේ දෙන්නගේ ජීවිතේ වැඩි දවසක් යන්න කලින් 8 වෙනි දවසේ මහාන වෙලා මේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අරහත්ත්වයට පත් වෙනවා. ඔය දෙන්න ඉක්මනින්ම අරහත්ත්වයට පත් වෙන හේතුව හැටියට කියනවා මේ ජීවිතයේ ඇතුලේ භ්‍රමචාරීව ගෙවපු එක. ඒ කියන්නේ මෛතුන ධර්මයෙන් වෙන්ව හිටපු එක ඉක්මන් අරහත්ත්වයට බලපෑවයි කියන්නේ. ඒකට එතෙන්දී මේ කාරණේ යම් කිසි ආකාරයක පුණ්‍ය වර්ධනයකට බලපෑමක් තියෙනවා. එහෙනම් මේ ධර්මය ඔය කීන ධර්මය
අපි ඔය කියපු සමහර වෙලාවට ලබන මාර්ගඵල ප්‍රමාද කරන්න ඒ ධර්මයෙන් ඈත් වෙන එක තුළ ලබන මාර්ගඵල ඉක්මන් වෙන්නත් හේතුවක් නම් යෞවන කාලේ පුණ්‍යවන්තයෝ මහාන වෙනකොට පින්වත්නි ඒ පුණ්‍යවන්තයාට ධර්ම අවබෝධ ඉක්මන් වෙන්න ඒ කාරණේ යම් කිසි හේතුවක් ඇති. ඉතින් මේ වගේ පින් ඇති චරිත බොහෝමයක් බුද්ධ කාලේ දාස් ගණන් ලක්ෂ ගණන් මේ තරුණයෝනේ ඇවිල්ලා ගොඩාක් මහානෝනේ. ඒ තරුණිය ඒ විදිහට පින් ඇති විදිහට ජීවනකොට පින්වත්නි අවාසනාව කියන්නේ මේ වෙනකොට මේ තරුණියන්ව දැහැගන්න අසත්පුරුෂ සමාජය මහා පුදුම විදිහට මේ සමාජයේ විනාශ කරන්න ඔය මත්වදුරු සහ නොයෙකුත් දේවල් වලින් උපක්‍රම කරනවා. අපි දන්නවා ඇතැම් දියණිවරුන්ව සමහර වෙලාවට ඒ අයගේ ඔය කියපු චරිතය විනාශ කරන දේවල් වලට හැඩගැහිච්ච තරුණයෝ Facebook වගේ දේවල් වල මහා පුදුම දේවල් කරනවා. ඉතින් මේ දේවල් සමහරලාට මේ මාධ්‍යක කියන්න බැරි තරමට හානි කර දේවල්. අපේ මේ මත් ගෞරවයට ඇබ්බැහි වෙච්ච එක තරුණියකගේ සිද්ධියක් ඔබට මතක් කරන්න. ඇය Facebook වල යාළුවෝ ටික හැටියට තියාගෙන ඉන්නේ නිකන් අර සමාජයේ තත්ත්වයක් තියෙනවා වගේ හිතාගෙන ඉන්න කට්ටිය. එයාලගේ අමුතු පාටි තියෙනවා. බීච් එකක පාටියක් ලෑස්ති කරනවා. මේ පාටියේදී මත් කුඩු ද්‍රව්‍යයක් මෙයාට ඒ වෙලාවේ දෙනවා. අර යාළුවෝ ටිකක් පාවිච්චි කරනවා. ඉතින් හැමෝම පාවිච්චි කරන මෙයාටත් පාවිච්චි කරනවා. අන්තිමට මෙයා එකට ඇබ්බැහි වුණා. මෙයාට ලක්ෂ දෙකකට වඩා වැඩි හොඳ වැටුපක් තිබුණා. ඒ වැටුප පින්වත්නි නැත්තට නැති වෙන තැනට මේ ඇබ්බැහි වෙච්ච එක බලපානවා. දවසකට 10000කට කිට් වෙන වියදම මෙයා අර ඇබ්බැහි වෙච්ච කුඩු වලට වියදම් කරලා තියෙනවා. අන්තිමට ණය ගන්නවා සමාජය. සෑහෙන වියදමක් කරනවා ඒ වෙනුවෙන්. ඇබ්බැහි වෙච්ච එක නවත්ත ගන්නත් බෑ. නවත්වුවොත් ඇඟ වෙවුලනවා. මහා පුදුම හානියකට පත් වෙනවා පින්වත්. කීර්තිය නැති වෙනවා. ඒ වගේම යාගේ රැකියාව වෙනු තියව පල්ලෙහාට වැටෙනවා. මේ සියලු දේත් එක්ක අද ඇය ඉන්නේ කොතනද කියලා කියනවනම් මේ විද්‍යාය බන්ධනාගාරයේ ඉන්න කෙනෙක්. එතකොට එයාගේ ජීවිතේ කීර්තිය විතරක් නෙමෙයි අර රැකියාවවත් ආයෙ හදාගන්න බැරි තැනට එයා වැටිලා. එයාගේ පවුලේ දෙමව්පියන්ට පවා මේක මහා හිතට බරක් වුණා. මොකද හොඳට උගන්වපු කෙල්ල හැමෝගෙම ප්‍රශංසා ලැබුණ හොඳ තැනක දැන් ඉන්නවා කියලා හොඳ රස්සාවක් හම්බුණා කියලා අර අසත්පුරුෂයෝ ටික මේ ළමයා විනාශ කරලා තියෙනවා. අද උදෑසනත් එක මහත්තයෙක්මට කතා කරලා කියනවා එයාගේ එකට ගිහින් හොඳ යාළු කෙනෙක්ලු දියණියා එයා මේ හොඳට උපාධියක් පවා ගත්තු කෙනෙක් විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා නමුත් මේ මද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා මේ වෙනකොට නගර සෝබිනියක් විදිහට කටයුතු කරනවලු අර යාළුවෙක් විදිහට ඉගෙනගත්තු කෙනෙක් නිසා මට මහ පුදුම දුකක් තියෙනවා සයින්හන්ස මොකද්ද කරන්න කියලා මම අහනවා. මම අපේ බොහොම මේ පුණ්‍යවන්ත ධර්මයේ කෙරේ අවබෝධයක් තියෙන තරුණ දුවෙක්ගේ සම්බන්ධතාවයක් හදවලා දුන්නා නෝ මේ දුවත් එක්ක එකතු වෙලා පුළුවන් උදව්වක් බලන්න කියලා. මොකද සමහරලාට පින්වත්නි එවැනි ඇබ්බැහි වෙච්ච අයව අද අපිට සිටුනට මේ අයව ගලවන්න පුළුවන් කියලා සමහරලාවට ගලවන්න දෙන්නේ නැති විදිහට අර සමාජයෙන්ම ආයි ඇදලා ගන්න ඕන තරම් උපක්‍රම කරනවා. දැන් මම පහුගිය දවස්වල දැක්කා ලෝකේ නිල් චිත්‍රපටිවලට සෑහෙන දායක වෙච්ච එක්තරා නිලියක්. මෙයාව විවාහ කරගන්න හොඳ ධනවත් මහත්තයෙක් කැමති වෙනවා. එයා ටිකක් වයෝවෘද්ධයි. මෙයා සෑහෙන ප්‍රකෝටිපතියෙක්. අර තරුණිය කැමති වෙනවා මේ මහත්තයත් එක්ක විවාහ වෙන්න. හැබැයි එක්තරා කාරණයකට යටත්. මෙයා දැනට හොයන ආදායම වගේ දෙගුණයක් අර මහත්තයා පොරොන්දු වෙනවා දෙනවයි කියලා. දෙගුණයක් දෙනවයි කියලා මේ විදිහට විවාහ කරගත්තු මේ මහත්තයා යටි අරමුණක් තියාගෙන තමයි විවාහ කරගෙන තියෙන්නේ. මේ මහත්තයා සෑහෙන ධර්මයට කැමති කෙනෙක්. මේ තරුණිය මේ අපේ රටේ නෙමෙයි වෙන රටක වෙච්ච සිද්ධිය. මේ තරුණියව මේ ධර්මයට යොමු කරනවා. ඊට පස්සේ ඇයට නිතර ධර්මය අහන්න අවස්ථා දීලා ඇය පින්වත්නි මේ වෙනකොට අර පොරොන්දු වෙච්ච මුදල් ගැනීම පැති පැත්තක දාලා ජීවිතේ වැටිච්ච වැටිල්ල හොඳට තේරුම් අරගෙන හොඳ ඒ කියන්නේ පැවිදි වෙන්න හිත එන ගානටම හොඳට ධර්මය තුල ඉන්න තරුණියක් වෙලා ඒ නිලිය නිල් චිත්‍රපටියොල හිටපු නිලිය මට දැනුනේ අම්බපාලිලා අඩගාසිලා මේ වගේ චරිත එදා බුද්ධ කාලේදී ධර්මයට ඇවිල්ලා රහත්ත්වයටපත් වුණා වගේ අදත් බුදුරජාණන් වහන්සේගේ අනුශාසනා ලැබුණා නම් රහත් වෙන අයත් මේ වාස්ති කොච්චර ඇද්ද කියන. එහෙම සමාජික අපි අද පින්වත්නි වැටෙන පැත්තට ඕන තරම් පසුබිම හැදිලා තියෙන කාලෙක
අම්මල තාත්තලට මතක් කරන සමහරලාට ඔයත් යන ඔයත්ගේ දරුව අරගෙන යන පාසල් රථවාහන වල ඒ කියන්නේ ස්කූල් වෑන් ස්කූල් බස් වගේ වාහනවල සමහර වෙලාවට ඒ රියදුරන් කරන දේවල් අපිට ඇත්තම වෙලාවට ආරංචි වෙනවා. සමහරලාට මේ මත් පෙති වර්ග යම්කිසි විදිහකට අලෙවි කරන ව්‍යාපාරිකයෝ අන්නර ස්කූල් වෑන් වල ස්කූල් බස් වල ඉන්න රියදුරන් හරහා මේ ළමයින්ට බෙදා හරින්න පාවිච්චි කරනවා. ඒවැයින් ලස්සනම ළමෙක් සමහරලාවට යාළු කරගන්න මොනවා හරි ඒ ළමයාගේ කැමැති පැති බලලා ඒ කැමැති දේවල් වලට ඒ ළමයාට උදව් දීලා ලස්සන ළමයින් සම්බන්ධ කරගන්න. සමහරවල් ලස්සන ගෑනු ළමෙක් මේකට උදව්වට ආවට පස්සේ ඒ ළමයා කියන මම ලස්සන යාළුවන්ට කියන මම මෙච්චර ලස්සන වෙන්නේ මේ පිටක් තියෙන මම මේක පාවිච්චි කරනවා. ඊට පස්සේ දැන් මේ අයින්පිට ළමයින්ගේ ඔළුවේ තියෙන ලස්සන වෙන්න ඕනේ මේවට හරි ආසයි. ඊට පස්සේ අනේ මටත් මේ පිටිස් ගත් දෙන්නකෝ කියලා දැන් අරක ගත්තට පස්සේ ඇබ්බැහි වෙනවා වුණා කියන්නේ එතනින් එහාට ආයි අර ව්‍යාපාරිකයන්ට කිසි ප්‍රශ්න නැහැ. ළමයින් හොඳ ඒකකයක් නැතන මොකද හේතුව විශාල කණ්ඩායමක් අතරට පතුරවන්න පුළුවන්. අනිත් එක තමයි ළමයි රහස් රකින්න. ළමයි සමහරවිට මේ දේවල් සම්බන්ධව මේක ලස්සන වෙන්න කියලා හිතාගෙන දීලා අන්තිමට ඒක මේ ඇබ්බැහි වෙලා පස්සේ දැනගත්තත් මේක මත් වෙන එකක් කියලා දැන් අම්මලාට කියන්න බයයි. ගුරුවරුන්ට කියන්න බයයි. මෙන්න මේ යාළුවා අපිට මේ ලස්සන වෙන්න කියලා මේක දුන්න අපි ඒක පාවිච්චි කරා දැන් අපිට දැන් තමයි තේරෙන්නේ මේක මත් වෙන එකක් කියලා කවදාකවත් අර ඇබ්බැහි වෙච්ච ළමයි ඊට පස්සේ ගිහිල්ලා අම්මලා තාත්තලාට කියන්නේ නැහැ. ඇත්ත දැනගත්තා. ටීචර්ස්ලාට කියන්නේ නැහැ. දැන් අර ඇබ්බැහි වෙච්ච එක දිගට මැදගෙන යන්න තමයි බලන්නේ. කොහෙන් හරි ඊට පස්සේ අම්මලා තාත්තලාගේ සල්ලි හොරකම් කරගෙන ඒ ළමයි විනාශ වෙනවා පින්වත්. එහෙම තැනක අද මහා ගොදුරක සමානලට මේ අනුරාධපුර වගේ දුර පළාත්වල මේ දේවල් අපිට ආරංචි වෙනවා. එක තැනකිනුත් පෙති 8000 ගාණක් එක මිනිහෙක් ළඟ තිබිලා හම්බෙලා තියෙනවා. මේවා මේ දරුවන් ගෙලුවට ගියාට පස්සේ අචරිත්වා භ්‍රමචරියන් අලද්දාය ඔබනේ දනන් කියන තැන තමයි සාරුන්නේ කාලේ නිකාන් විනාශ වෙලා යන තැනට පත් වෙනවා. අපිට මේ මද්රාව්‍ය වතුරෙන් මේ උන්චි දරුවන් ගලව ගන්න කළ හැකි යමක් තියෙනවා නම් අපි ඒ දේ වුණ වෙලාවට කරනවා. ඒවට සැලසුම් තියෙනවා නම් යම් කිසි කෙනෙක් මේ දේවල් වලට මොනවා හරි කළ යුතු දේවල් වලට අපෙන් උදව්වක් බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවා නම් අපිට ඕන වෙලාවක ඔබ මතක් කරන්න. ස්වාමීන් වහන්සේ මේ කටයුතු වල ඔබ වහන්සේට පුළුවන් මෙන්න මේ උදව්ව අපිට කරලා දෙන්න. ඒ තරමටම පින්වත්නි විනාශ කරන සමාජික මේ වෙලාවේ ධර්මපාල තුමන්ලා ඉන්න ඕන කාලෙක අපිට අද නොතේරෙන විදිහට සමහරවිට ආමුදුරුවම පවා ඇතැම් වෙලාවට මෙවැනි ඇබ්බැහි නොවිය යුතු දේවල් වලට ඇබ්බැහි කරන්නට විවිධ අසත්පුරුෂ සමාජයේ ඉන්නවා. මේ අසත්පුරුෂ සමාජලට මේවා කරන්නේ පිරිසක් සල්ලි පස්සේ. මොකද ওই ළමයින් ওই දේවල් වලට ඇබ්බැහි කරන විශාල පිරිසක් පිටිපස්සේ දකින ඒගොල්ලෝ ළමයින් ඇබ්බැහි කරාම යාළුවෝ යාළුවෝ අතර ඔත ඉන්නිට බෙදාගෙන පතුරගෙන ඇබ්බැහි කරලා ගියාට පස්සේ දිගින් දිගට ඕන වෙනකොට අපිට ලොකු මුදලක් ගලන් එනවා. මොකද ළමයින් ගණන් වශයෙන් බලන දහස් ගණන් ළමයි අතරට මේව යවා ගන්න පුළුවන් කිමි. එහෙම තමයි සැලසුම් කරන්නේ. ඒතකොට පින්වත්නි ළමයා කියන වයසදී පටන් ගත්ත කියන්නේ මේ දීර්ඝ වයස් මට්ටමක් තව ඉතුරු වෙ කියන එකක් ගන්න. ඒතකොට ළමා කාලේ තාරුණ්‍ය කාලේ මධ්‍යම කාලේ මේ මුළු කාලෙටම මේක දීගෙන අපේ බිස්නස් එක හොදට කරගන්න පුළුවන් කියලා ගන්නවා. නාසි මිනිස්සුන්ට පුරුදු කළා ගන්න ඒක මේ අදහයට මැරලා යනවා කියලා හිතනවා. මේ මුදලට කෑදරකමට මේ වගේ අසත්පුරුෂ හානිකර සැලසුම් කරන මිනිස්සු සම්බන්ධව පින්වත්නි අපිට තොරතුරු හොයන්න අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්න තියෙන වගකීම්තු ඒවා අභියස ඇස් පියාගෙන නොසිටිය යුතුයි කියන තැන අනිවාර්යයෙන් මේ වෙලාවේ කටයුතු කරන්න කියන තැන හිතන්න සිද්ධ වෙන තැනක අපි ඉන්නවා. ධර්මයේ පැත්තෙන් අපි දකිනවා සාමාන්‍ය මට්ටමේ සිය පවත්ව ගන්නත් අපි කොච්චර මහන්සි වෙනවා. ඒ කියන්නේ අපිට මේ අපි සතිපට්ඨාන තුල සිය පවත්වගෙන ඇලියම් ගැටීම් නැති වෙනකොට ඒව අඳුර ගන්න සිය පවත්වන්න කොච්චර මහන්සි වෙනවද මේ ධර්මයේ හැසිරෙන කෙනෙක්. ඒතර මත් වතුර මද්රව වගේ දේවල් වලට ඇබ්බැහි වෙන අයට සිහිය තියෙන සාමාන්‍ය පියවිසියක් නැති වෙනවනම් ඒ මිනිස්සු දිවට පස්සේ කියන්නේ මොකද්ද කරන්නේ මොකද්ද කියලා තේරෙන්නේ නැති තැනට පත් වෙනකොට පින්වත් මා පිළිසම් තැනකට සමාජය වැටෙනවා. ඒ නිසා අපිට මේ තියෙන පියවි සාමාන්‍ය සිහියත් ධර්මයේ තුල ආර්ය සිහියකට ගන්න ඕන තැනක අපි මේ ධර්මයේ කියා දෙද්දී ඔය ඇත්තන්ට පියවි සිහියක් නැති වෙන තැනට පත් වෙනට නම් එපා කියන තැන අපි සිහිපත් කරන්නේ අසත්පුරුෂය සමහරලාට පින්වත්නි විවිධාකාරයෙන් සමාජයේද මේ දේවල් ඇබ්බැහි කරන්න අර මං කිව්ව විදිහ ක්‍රම තමයි. කොල්ලන්ට කියන්නේ
අර ගැම්මක් එනවා මාර හයියක් එනවා ඒ ඉස්කෝල ළමයින්ට කියන්නේ එහෙමයි පුතාලට දූලට කියන්නේ ලස්සන වෙනවා ඉතින් හැම පාට වැටිලා එනවා කවදාකවත් කියන්නේ නැහැ මේක මේ දිවම කලන්තේ හැදෙනවා මේ විදිහයි කඩාවැටෙන අම්මලටත් දීලා ගහන්න හිතෙන ඒවා කියන්නේ එහෙම කවදාකවත් අර සිද්ධියක් අපි ඔබට මතක් කරන්න මේ සුරා කියන එක කාලෙක වැද්දෙක් තමයි වැද්දාගේ නම සුරා කියලා කියන්නේ මෙයා ওই ගහක බෙනේ දීච්ච වතුරක් මේ දීලා ඉතින් මත් එක්ක සිද්ධියත් එක්ක තමයි ඕක ආරම්භ කෙරෙන්නේ ඉතින් ඔබේ ලොකු ඉතිහාසය ඔබේ ජාතකයක් කික් තියෙන කතාව ඔතන ඔය වැද්දා කල්පනා කරනවා මේක රටේ ඉන්න මිනිස්සුන්ට වතුර ගන්න ලේසි රටේ රජතුමාට කොහොමද මේක දුන්නොත් රජතුමාට ගිහිල්ලා එදායි වැද්ද ඔන්න ඔය ಜಾති ටික තමයි කියන්නේ මේක මාර ಗುಣ මෙහෙම මෙහෙම මහා ආනිසංස තියෙන වතුරක් කියලා මේ කැලේ හම්බෙච්ච එකක් කියලා රජතුමාට කොහොමද දීලා රජතුමාව ඇබ්බැහි කරව ගන්නවා ඒකට රජතුමාව ඇබ්බැහි කරගත්තට පස්සේ රජතුමා හරහා රටේ රටවැසියන්ටත් දී ගන්න පහසුයි කියලා සුරා කියන වැද්ද එදා හිතනවා මේ වැද්ද ඒ පැත්තෙන් අසත්පුරුෂයෙක් විදිහට සමාජෙම විනාශ කරගෙන යන එක ශක්‍ර දේවේන්ද්‍රය දැකලා ශක්‍ර දේවේන්ද්‍රය ඒ වෙලාවේ කල්පනා කරනවා මේක ගලව ගන්න මෙතෙන්ට මොනවා හරි මගේ අතින් කරන්න මේ වෙලාවේ දෙයක් තියෙනවා වැද්ද ඒ වෙලාවේදී මේ වෙනකොට රජතුමා වැද්දයි කියලා ඉවරයි එතකොට ශක්‍ර දේවේන්ද්‍රය අර ජාතියම මත අතුරක් අරගෙන දැන් රජතුමා හරි ආසයිනේ වට බුදු වෙලානේ එතකොට චක්‍රදේවේන්ද්‍රය ඇයිටික ගෙනල්ලා විතරනම් මේක ඊට වඩා හොඳ සූරයක් තියෙන එකක් කියලා. හැබැයි චක්‍රදේවේන්ද්‍ර ඒ වෙලාවේ අමුතු විදිහට මේ බිස්නස් එක කරන්න හදන්නේ. එතුම ඒලයි කියනවා මේක බිව්වට පස්සේ කැරකි කැරකි වැනි වැනි යන්න පුළුවන්. මේක බිව්වට පස්සේ රෙදි ගලවගෙන පාරේ වැටිලා ඉන්න පුළුවන්. කියලා අර කියන්නේ තනිකර බිව්වට පස්සේ තියෙන මේ ආදීනව පැත්ත ටික හරි ආනිසංසෝගේ කියනවා. මම ඔයගෙ දැකලා තියෙනවා සමහර දැන්නේ තියෙනවා මේ පළවෙනි ත්‍යාගය ජීවිතේ ඉක්මනින්ම අත්හැරගන්න පුළුවන් දෙවෙනි ත්‍යාගය හෘද රෝග හදාගන්න පුළුවන් වකුගඩු රෝග හදාගන්න පුළුවන් කනසිලි පෑගිත් තියෙනවා මෙහෙම කියලා අර ඒ වගේ ත්‍යාග විදියම දැකගන්න මේ චක්‍රදේවින්ද කරපු වැඩක් තමයි එයා ඔය පෑගි විදියට ඔය කතාව ඔය ඇඩ් එක හදන්නේ චක්‍රදේවින්ද එදා කරපු වැඩ එතුමා එදා ඔය විදිහට මේක පාවිච්චි කරොත් මෙන්න මේ වගේ ප්‍රතිලාභ ලැබෙනවා කියලා ප්‍රතිලාභ විදියට කියන්නේ අර පිස්සු හැදෙන ඉතින් ඊට පස්සේ ඉතින් අමාරු වෙලාට කියනවා කියන්න බැරි කුණුහරු ඕන තැනක ගිහිල්ලා ඕන කෙනෙක් ළඟ කියන්න පුළුවන්. වහගෙන ඉන්න ටිකක් ඇරලා ඇඟේ තියෙන වහන් ඉන්න ටිකක් ඇරලා සමාජයට පෙන්වන්න පුළුවන් උපමොසල. ඒ නිසා මේක බොන්න බිව්වට පස්සේ ආයෙත් නෑ මේ විදිහට ඉන්න පුළුවන් කියලා චක්‍රදේවේන්ද්‍ර කියනකොට මොකද අර බීපු මිනිහා බීපු වෙලාවට කරන එක ගැන දන්නේ නෑනේ. ඒ මිනිහා ඒ වෙලාවෙ නිරුවත් විදියට ඒ මිනිහා දන්නේ ලැජ්ජ බයකුත් නෑ. ඒකට පියවි සිහිය තියෙන ළාට තමයි ලැජ්ජ බය තියෙන්නේ. දැන් මේ ටික කියනකොට රජතුමාට ඇස්තරෙනවා රජතුමා ඒ වෙලාවේ චක්‍රදේවේන්ද්‍රයාගේ වචනයත් එක්ක රජතුමාට ගොඩාක් දැනෙනවා ඒ වෙලාවේ සිංහවති රජතුමා සම්පූර්ණ අර සුරා කියන වැද්දට දඬුවම් දීලා මේ කතන්දරේ ඒ කාලේ නවත්වාගෙන තියෙනවා අපේ බෝසතාණන් වහන්සේ එදායේ චක්‍රදේවේන්ද්‍රයා විදිහට සුරාවට ඇබ්බැහි වෙච්ච ඒ සමාජයක්ම ගලෝගත්ත සිද්ධියක් තියෙනවා මම මේ දේශනාවට දීර්ඝ කරගන්න බැරි හින්දා ඒ සිද්ධි නිකන් ඔය උඩින් කෙටියෙන් කියුවේ. ඒ වගේ භාග්‍යතුන් වහන්සේ පවා බෝසත් කාලේ අතීතේ සුරාවෙන් ගලව ගන්න සමහරලාට සෑහෙන විවිධ උත්සාහයන් දරපු තැන් තියෙනවා. දැන් ඔබ අහලා ඇති එක රජතුමෙක් තමන්ගේ දුවව මරන මත් වුණාට පස්සේ මරණ උයලා මෙන්නේ මත් නැති වෙලාවේ දුවගේ මස් ටික උයවලා ගෙන්නගෙන කන්න. මත් වෙලා හිටපු වෙලාවේ. ඒ නිසා පින්වත්නි අපි විමසලා බලමු අපිට ආර්ථිකයෙන් වැටෙන්නේ කීර්තියෙන් වැටෙන්නේ සියල්ලෙම හැම දෙයකින්ම සෞඛ්‍ය තත්ත්වයෙන් වැටෙන්නේ ඔක්කොගෙම රැකියාවකින් තව වැටිලා යන මේ මත් වතුර මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙනවා කියන එක සම්බන්ධව කළ යුතු දේ ගැන කතිකාවක් අපි හදාගන්න සමාජය තුළ මේකදී ඇස් තියාගෙන ඔන්නෝ යන විදියට ඔහේ රැල්ල යන්න දෙමු කියන තැන ඉන්න පුළුවන් තැනක නෙමෙයි අපි ඉන්නේ අපිට වර්තමානයේ අභියෝග රාශියක් තියෙනවා ජාතික වශයෙන් තියෙන අභියෝග තියෙනවා අපි දන්නවා මේ වෙලාවේ මහා ජාතියක් හැටියට ඉන්න අපි වැටෙන්න පින්වත්නි සමහර වෙලාවට අපි වැටිලා යනකොට නැගිටි නැතැන් ඇත්තෝ ඉන්නවා ඒ ඇත්තෝ මත් වතුර ජීවිතේ කරගත්තු නැති මත් වතුර ආගමික වශයෙන් මේ ඇත්තෝ සහනම් කරගෙන මත් වතුරෙන් ඈත් වෙච්ච ජාතින් නැගිටිනවා අපිට පේනවා එතකොට සමහරලාට හේ ජාතිය අය ඒ මත් වතුර ඈත් කරගත්ත ජාතින්
මේ අපේ හාමුදුරුවන්ට පවා සමහර ලාවට මේවා පුරුදු කරන්න උත්සාහ කරන තැන් අපිට ආරංචි වෙනවා. මේවා සමහර දේවල් අපිට මාධ්‍යස්තුල ප්‍රසිද්ධිය මේවා කතා කරන්න අමාරු ප්‍රශ්න තියෙනවා. මේ විදිහට මේ මත්වතුර මද්‍රව්‍ය උවදුර පිණිස පින්වත් මේ සියලු දෙනා පෙළ ගැහෙන්නට උනේ මේවට විරුද්ධ වෙන්න කල යුතු වගකීම් තමන්ගේ අතේ තියෙනවා. අනාගත පරපුර වැටෙන තැන අපි හැම දෙනාම තාරුණ්‍ය යෞවනය තුල ධර්මාබෝධය ලබන්න උත්සාහ කරන තැනට එමු. සමහර වෙලාවට ඔබ අද තරුණයෙක් හැටියට ඉන්නවා නම් ඔබ වයසට ගිහිල්ලා මොකක් බලාගමු කියලා හිතාගෙන ඉන්න තැනට යන්න කලින් අද කළ යුතු දේකළු සමහරට ඔබට අද මාර්ගඵලයක් පවා ලබන්න පුළුවන්. මේ ධර්මාබෝධය පිණිස උත්සාහවන්ත වෙන හොඳ පින් ඇති පිරිස. පින තියෙන අයට තමයි මම ඕකට වැටෙන්නේ නැහැ කියලා හිතක් තියෙන්නේ. ජීවිතේට මන්නම් කටේවත් තියලා නැහැ කියලා කියන හොඳ තරුණයෝ අද ඉන්නවා පින්වත්නි. ඒ තරුණයන් මේ වෙනුවෙන් කළ යුතු දේවල් ගැන සැලකිලිමත් වෙන්න කියලා අපි සිහිපත් කරනවා. මේ වෙලාවේ අපි වහන ගුරුවරු ඇති. ඔයත්තන්ගේ පන්ති කාමරවල ඉන්න සමහර දරුවන්ගේ වෙනස්කම් දකින්න එහෙම වෙනස්කම් තියෙනවා නම් සමහර වෙලාවට ඒ පන්තියේ සුදුසු සමන්ට ඊට මේ මෙතන මෙහෙම දෙයක් වෙනවා කියලා ඔය පණිවිඩේ හොරෙන් හරි ඇවිල්ලා කියන්න පුළුවන් ළමයි ඉන්න පුළුවන්. එවැනි ළමයින් හොයාගන්න ගුරුවරු උනන්දු වෙන්න ඕනේ. රහසෙන් හරි මේ පණිවිඩ හොයාගෙන කළ යුතු දේවල් පිළිබඳව වගකීම් දරන්න මේ වෙලාවේ ගුරුවරුන්ට පවා සිහිපත් කරන ඔයේ පන්තියට කියලා නිකන් උගන්වලා ටියුෂන් ක්ලාස් එකේ උගන්වන එකට ළමයි ටිකක් ගෙන්න ගන්න එක ගැන හිතන ගුරුවරුන් දෙන්නට එපා කියන එක සිහිපත් කරන ආදරණීය දරුවන් ආරක්ෂා කරගමු මත්තුව දුරෙන්. මේ මොහොත සෑම දිනාටම කොස්වා ලිහිණියෙක් නිකන් අර නාකි වෙලා වතුර හිඳිච්ච විලක වැටිලා ඉන්නා වගේ වැටෙන තැනට පත් නොවෙන නැගිට හොඳ ශක්තිමත් පුණ්‍යවන්ත ශ්‍රාවක ශ්‍රාවිකාවන් පිරිසක් ඉන්න රටක් බවට අපි පත් කරන්න පින්වත්නි අදට වඩා හොඳ අවංක පුණ්‍යවන්ත ශ්‍රාවකයෝ ටිකක් ඉන්න රටක් බවට හෙට දවස පත් කරන්න අපි ඔබට මේ වචන ටික සිහිපත් කරේ. සෑම දිනාටම සෙත්පතන ආශිර්වාද කරනවා. බුදුරජාණන් වහන්සේගේ මේ ධම්මපදයේ තියෙන පුංචි ගාථාවක පවා අපිට අදටත් ප්‍රායෝගික ප්‍රශ්න සිහිපත් කරන ගාථා මේ දේශන ඇතුලේ තියෙනවා. හැම දිනාටම මේ උතුම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ආදරය කරමින් මේ ධර්මයත් එක්ක එකතු වෙලා සැනසීමෙන් වාසය කරන්න පුණ්‍ය ශක්තිය ඇති වේවා. ඔයත්ෝ දැනටත් මේවැනි දේවල් වලට ඇබ්බැහිලා ඉන්නවා නම් අනේ මට මේව නවත්ත ගන්න ඕනේ කියලා හිතක් තියෙනවා නම් අපිට කතා කරන්න අපිට උදව් කරන්න. එහෙම පින් ඇති අයට තමයි හිතක් කියන්නේ මම නවත්තන්න ඕනේ කියලා. ඒ පිනට උදව් කරන්න පින්වත්නි, කල්‍යාණ මිත්‍රත්වයක් ලැබෙන්නේ පිනටයි. සමහර විට අපි මේ වචනේ ඔබට කියන්නේ ඔබේ තියෙන පිනක් නිසායි. හැබැයි එකක් කියනවා, මහත්ය ගුණෝ අනේ හාමුදුරනේ මහත්යව මේකෙන් ගලවලා දෙන්න කියලා මහත්යගේ කිසිම කැමැත්තක් නැතුව මහත්යයකට ඇබ්බැහි වෙලා ඉන්න නෝනල වුණ තරම් අපි අහනවා. එහෙම නෝනලව නම් කතා කරලා මේ වද දෙන්න එපා. මොකද හේතුව සීමත්කමින් නිදහස් කරන්න ඒ මනුස්සයාට අවංක කැමැත්තක් තියෙනවා නම් විතරයි මම උදව් කරන්නේ. එහෙම නැතුව අපිට ඒ කටයුත්තදී නෝනට කියන්න තියෙන්නේ ඒ මහත්යගේ ප්‍රශ්න අභියස ඔබට සියබවත්වන වැඩපිළිවෙළක් කියලා දීමේ ක්‍රමවේදයක් තමයි අපිට කරන්න පුළුවන්. හැම දිනාටම සෙත්පතන ආශිර්වාද කරනවා. මේ බුදු සසුනේම දහම වහ වහා දකින්න භාග්‍ය ලැබෙන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා. අද දායකත්වයේ ජයල ඒකල මිනුවන්ගොඩ පාරේ අංක 31 ස්ථානයේ ICL ආයතනයෙන් දරන ඒ දායකත්ව දරන ආයතනයේ සේවයේ නියුතු සෑම දිනකටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ ප්‍රාර්ථනා කරගෙන දීර්ඝායස ප්‍රාර්ථනා කරගෙන ධර්මාවබෝධයෙන් ඉක්මන් වේවා කියන සිත ඇති කරගෙන කටයුතු කරනවා. ඉතින් මේ ICL ආයතනයේ මගින් මේක පෙරත් දායකත්වයන්ට එකතු වෙච්ච බවකට මතකයි. ඒ ඇත්තන්ගේ සියලු සත් ප්‍රාර්ථනා ඒ අයුරින්ම ඉටු කර ගන්නට ශක්තිය ධෛර්යය වාසනාව දියුණු වේවා. ඒ ආයතනයේ අභිවෘද්ධිය මෙවැනි පින්කම් වල තව තවත් යෙදීම පිණිසම ඒකාන්තයෙන් සැලසේවා කියලා අපි ආශිර්වාද කරනවා. එම ආයතනයේ සියලු දෙනා නමින් මේ ගිය සංසාරගත සිහිවෙන් නොවන සියලු මේගේ ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වේවා. ඒ සිහිකල නොකල සතරගත සියලු මේගේ ඥාතියෝ ජයිතේල් ආයතනයේ සේවයේ නියුතුව සිට සහ ඒ ඇත්තන්ගේ පවුල්වල සියලු දෙනාගේ සසරගතේ සියලු මේගේ ඥාතියෝ මෙපින් බලෙන් පරලොව සැනසෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම දන්කොටුව නැගෙනහිර කටුකෙන්ද පදිංචි සමිලා උද්‍යාන්ති මෙනවිය ඇතුළු පවුලේ පින්වන්ත සියලු දෙනා දායකත්වයට එකතු වෙනවා.
හැත්තු බලාපොරොත්තු වෙන දංකොටු නැගෙනහිර කටුකෙන්ද පදිංචි ලිනාඩ් රන්දනීය මහතාගේ නොවැම්බර් 6 වෙනි දිනට යෙදෙන 75 වෙනි ජන්මදිනය වෙනුවෙන් එතුමට ආශිර්වාද කරන්නට විමලා ඉදිරිසිංහ මෑණියන්ට නිදුක් නිරෝගී සුවය දීර්ඝාෂි ප්‍රාර්ථනා කරන්නට. ඉතින් අපි මේ වෙලාවේ ප්‍රධාන අරමුණක් වෙච්ච ලෙනාඩ් රන්දනීය පින්වත් මහත්මයාට දීර්ඝාෂි ප්‍රාර්ථනා කරනවා. ඔබතුමාට නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් චිර ජීවනයේ සලසා ගනිමින් තවත් කුසල් වඩන්න පින් ඇති වාසනාවන්ත ජීවිතයකට දීර්ඝාෂි ප්‍රාර්ථනා කරනවා. විමලා ඉදිරිසිංහ මෑණියන්ටත් ඇතුළුව පියසු හැම දිනම නිදුක් නිරෝගී සුවපත් භාවයේ ලැබමින් මාපිය දෙපළට ඒ දූදරු මුණුකුරු මිනි බිරියන්ට දායකත්ව දරන විශේෂයෙන්ම උද්‍යාන චමිලා උද්‍යාන්ති මෙලවියට අපි සිත ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රධාන පෞලේ පින්වන්ත හැම දිනාටම කායික මානසික සුවපත් බව දීර්ඝායුෂ නිරෝගී සුවයම වේවා. ධර්මාවබෝධය එතුමිය ඇතුළු පවුලේ හැම දෙනාටම ඉක්මන් වේවා කියලා ආශිර්වාද කරන ගමන් ICL ආයතනයේ සියලු පින්වතුන්ට උදයන්ති මහත්මිය ප්‍රධාන දායකත්වයෙන් සිදු වෙච්ච මේ සියලු දෙනාටම අපිට මේ වෙලාවේ සිහිපත් වෙච්ච නොවෙච්ච සියල්ලෝටම මේ වෙලාවේ ශ්‍රවණය කරන පින් ඇන්ති සිත්නපත්කෝට ආදරය කරන ඔබ හැම දෙනාටම නිත්නාලිකාවේ අධිපතිතුමන් ප්‍රධාන කාර්ය මණ්ඩලයේ පින්වතුන්ට ඇතුළත් සියලුම ලෝකවාසී පින්වතුන්ට දහම වහවහ දකින්නට යහපත හැදෙන්නට මේ පින සහ දේශනේ හේතු ආසනා වෙත්වා කියලා ආශිර්වාද කරනවා. දෙවියෝ සතුටින් මෙපින් බලෙන් දෙව්ලොව සැනසෙත්වා කියලා අපි දෙවියන්ට ආශිර්වාද කරනවා. ආකා සට්ටාජ බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සද්ධාති. සාදු සාදු සාදු.